ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒ ස්පර්ශය කියන්නේ එක හටගන්නේ කොහොමද? ඒ ස්පර්ශ නිරෝධයේ කුමද්ද? ස්පර්ශය නිරෝධ කරන මාර්ගයේ කුමද්ද කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මෙතෙන්ට පුළුවන්කම ලැබෙනවා ආර්ය ධර්මයේ තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ශ්‍රී සද්ධර්ම රත්නේ ලැබෙනවා. එහෙනම් අපි දැන් තේරුම් අරගන්න ඕනේ ස්පර්ශ විවිධාකාරයෙන් දෙති වෙනවා. මේ මෙතන පෙන්නපු සසර දුකට හේතු වෙන යම් ස්පර්ශයක් ගොඩනැගෙනවා නම් ඒ කෙබඳු ස්පර්ශයක්ද කියන කාරණේ ධර්මානුකූලව තේරුම් ගත්ත දාටයි මේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්නපු ඒ අවිද්‍යා සහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආකාරයෙන් වටහා ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ අත්හැරිය යුතු නොවැළී මිදී යා යුතු යම් ස්පර්ශයක් වේ නම් ඒ කෙබඳු ස්පර්ශයක්ද කියලා තේරුම් ගන්නට. අන්න ඒක තේරුම් ගැනීමට නම් ස්පර්ශයත් මනසේ වටහා ගන්න ඕනේ. මොකද්ද මෙතන මේ ස්පර්ශය කිව්වේ කියන කාරණේ ගැන. අපි දැන් ලීයකට ලීයක් එකට ගැටුවොත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ගලකට ගලක් එකට හැප්පුවත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ඒ වගේ ඇහැකට රූපයක් පේන එකත් එක්තරා ස්පර්ශයක්. හැබැයි මේ කියන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එකක් ජීවත් වෙලා ඉඳ ඇද්දිම මාර්ගඵල අවබෝධයත් එක්කලා නිරෝධ වෙන දෙයක්. අරිහත් ඵලයටපත් වුණාම මේ ස්පර්ශයේ සාමුලින් නිරෝධයි. හැබැයි මොළේ ස්පර්ශයේ මේ නිරෝධ වුණේ අවිද්‍යාපත්තෙන් හටගන්න අවිද්‍යා සහගත ස්පර්ශයයි. එහෙනම් අපි දකින්න ඕනේ අවිද්‍යාපත්තෙන් හටගන්න ස්පර්ශය මොකද්ද? අවිද්‍යා සහගතව පවතින ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ කියන කාරණේ අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. නම් මේක තේරුම් ගැනීමට හරි වටිනාකමක් තියෙනවා. මොකක් නිසාද? ස්පර්ශය කියන එකේම වටහා ගන්න පුළුවන් ඒ ස්පර්ශය තුලින් අපි අවිද්‍යාවට තව ගෝචරද? සතර ගමනට හේතුකාරක වන්නා ස්පර්ශයක් අපිට ලැබෙනවද? එහෙම ස්පර්ශයක් අපි ලබනවා නම් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, භව පච්චා ජාති කියන ක්‍රමයට අපි මතු ජාතියකටත් සතර ගමනට හේතුකාරක වෙලා ඉන්නේ. එහෙනම් ඒකට හේතු වෙන අවිද්‍යාව නිසා හටගන්න ස්පර්ශය අපි ළඟ තිබුණේ නැත්නම් අපි දන්නවා ස්පර්ශ නිරෝධයි. පස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධාන්ති කියන තැනට අපිට පුළුවන්කම ලැබෙනවා දුක ඇති කරගන්න මාධ්‍යයේ ඒ ආකාරයෙන් සකස් කරගන්න. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ස්පර්ශ මොනවද? මේ ස්පර්ශේ නිකම්ම ස්පර්ශයක් නෙමෙයි. කලායතන මුල් කරගෙන හටගන්න ස්පර්ශයක් ඇතනම් එතෙන්ට එනකන් අපි අර මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ හේතු පටිච්ච සමුප්පාද ක්‍රමයක්, පත්‍ය පටිච්ච සමුප්පාද ක්‍රමයක්, ඒ වගේම සම්පවිත සහ අඤ්ඤමඤ්ඤ කියන සතර ආකාරයක පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රම සතාවත් තුලින් මේ අවිද්‍යාව කියනා වූ මූල ධර්මයේ සමග මූලයේ සමග සම්බන්ධතාවයක් ඇති කරනවා ඔය කියන ස්පර්ශ කියන ස්වභාවය. ස්පර්ශ චෛතසිකය කියලා පෙන්වන්නේ එකක්. කලායතන පත්‍ය පස්සෝ කියලා පෙන්වන ස්පර්ශය තව එකක්. මේවා පටලවා ගත්තොත් අපිට තෝරා ගන්න බැරුව යනවා යථාර්ථයෙන් නිවන් මඟ. ඒ නිසා අපි අද දකින්න ඕනේ කුමක්ද? මේ කියනා වූ ස්පර්ශය තුලින් ඇතිවෙනා වූ අවිද්‍යා සහගත වැලපිල්ල කුමක්ද කියලා අපි දකින්න ඕනේ. එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් මේ කාරණා එකින් එක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ අපි ඉතින් මේ ඉවත් කළ යුතු අවිද්‍යා සහගත ස්පර්ශයේ තෝරා ගන්න ආකාරය මෙසේ වටහා ගන්න ඕනේ. දැන් අපි දකිමු පුංචි උපමාවක් අරගෙන මේ ස්පර්ශයේ හැටි තේරුම් ගන්න දෙයක්. අවිද්‍යා සහගත නම් මොකද වෙන්නේ? අපි ස්පර්ශ කරන්ද අපිට ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා, කන්ට ශබ්දයක් ස්පර්ශ වෙනවා. මේ ආකාරයෙන් එනකොට ඒ ස්පර්ශ වෙනේවට අනුකූලව අපි මනසින් ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. ගොඩනගා ගන්න ස්පර්ශයන් භුක්ති විඳිනවා. මොනවද මේ භුක්ති විඳින ගොඩනගා ගන්න ස්පර්ශ? යම් කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ මගේ පුතා කියලා එක ස්පර්ශයක්.
දියණියක් ඉන්නවා නම් ඒ මගේ දුව. කෙනෙකුට ස්වාමි පුරුෂයෙක් හැටියට සම්මත වෙලා ඉන්නවා නම් ඒ මගේ ස්වාමි පුරුෂයා. ඒ වගේ මේ මගේ භාර්යාව මේ ආදී වශයෙන් පුබ්බලත්යන් තුල ඒ පෙනෙන්න තිබුණ මනුෂ්‍ය ස්වરૂපයේ ඉක්මවලා අපි වෙනත් නමකින් වෙනස් ස්වභාවයකින් ඒ ස්පර්ශ කරනවා. මේක ගැඹුරු ටිකක් හොඳින් තේරුම් අරගන්නකොට මේ தත්ත්වය හොඳට තේරෙන්න පටන් ගන්නවා. මේ ස්පර්ශයේ තියෙන ලක්ෂණය මොකද්ද? ඇසයි කනයි නාසයයි දිවයි කයයි පේන මේ බාහිර පේන රූපයේ මිනිස්සෙක් හැටියට අපි බලන එක පෙනීම. ඒක හැඩරුව තුළින් ඒ මිනිස්සයා මේ බඳු කෙනෙක් මේ බඳු නම් ගොත් ඇති කෙනෙක් හැටියට අපි හැඳින්නේ මෙයයි. මේ මට පේන වැටේන හැටියෙන් මට යාගේ හැටි පේනවා කියලා අපි හැම ස්පර්ශයකිනුත් පුද්ගලයා හඳුනා ගන්නවා. හැබැයි මේ ස්පර්ශ දෙකේදීම අපිට ඇලෙන්ට ගැටෙන්න තරම් එකක් හටගත්තේ නැහැ. නමුත් මෙතෙන්දී අපි අතිකර ගන්නවා පුත්‍ර ස්පර්ශය කියලා එකක්. එන්නම් තමගේ ඥාති, මගේ හිතවතා, මේ ආදී වශයෙන් මගේ හතුරා, මේ ආදී වශයෙන් ඒක ආකාරයෙන් මනසින් ගොන්නගා ගන්නවා පුද්ගලත්වයක තුල එක එක දෘෂ්ටි. මෙන්න මේ දෘෂ්ටි තුලින් හටගන්නා ස්පර්ශය නිසා තමයි මොහු මගේ හතුරා, මොහු මගේ මිතුරා, මේ මගේ නෑදෑයා, මේ මගේ හිතවතා, ඒ වගේම මේ ආකාරයෙන් නොඑක ආකාර පුද්ගලයන් පිළිබඳව අදහස් ඇති කරලා බැඳින්නේ සැඳින්නේ. අන්නේ බඳු ස්පර්ශයක් නිසා හටගන්න වින්දනයක් තිබුණනම් අන්නේ මුල් කරගෙන සසර ගමන්ට අපි ඇදෙනවා බැඳෙනවා. එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැඳී හිටිනවා නම් අන්නේ පැවැත්ම කරා ඇදී බැඳී හිටීමට හේතු වෙන වින්දනයක් ඇති කරන්නේ යම් ස්පර්ශයකින්ද? මෙන්න මේ ස්පර්ශය තමයි කිව්වේ අවිද්‍යා සහගත ස්පර්ශ කියලා. අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ එවන් ස්පර්ශයක් ගොඩනැගෙන හැටි. දරුවා ඉතාම කුඩා කාලේ මව් කෙනෙක් විදේශ රැකියාවකට ගියා නම් ඉතාම ලදරුවා කාලේ දාලා ගියා නම් අවුරුදු 8ක් 10ක් 12ක් ඉඳලා ආපහු තම රටට එනකොට අර දරුවාගේ ස්වභාවය දැනගන්න පුළුවන්කමක් තිබුණ නැත්නම් ෆොටෝ එකක්වත් දැකලා තිබුණේ නැත්නම් ඒ කාලේ තුල දැන් හිතෙන් මනෝ රාජ්‍යයක් මවලා මනෝ සුන්දර ලෝකයක් මවාගෙන ඉනවා වගේ පුතා දැන් මෙච්චර උස මහත ඇති. දැන් ඉස්කෝලේ යන වයසේ හිටියේ දැන් මේ ආකාරයට ඇති. මෙහෙම හිත හිතා සුන්දර ලෝකයක් මවාගෙන තම ගමට එන අවස්ථාව ලැබුණා නම් ඒ එන වෙලාවක් වුණොත් අර මතකයේ ඉන්න පුතා ලෝකෙන් දැක්කත් ඇහැට ස්පර්ශ කරලා දකින්න හම්බ වෙන්නේ නැහැ. තමන් එනකොට තමන්ගේ ගම කරා එනකොට පාසලක් ඇදිව ළමයි යනවා. ඒ ළමයි එහෙම දුවනවා, පයින්නවා, දඟලනවා, කෑකෝ ගහගෙන දුවනකොට අර බවුගේ ඇඟේ හැපිලා ඉතින් ළමයෙක් වැටුණා නම් ඒ බවු වැටෙන්නේ එහෙම ගියා නම් අර ළමයාට බැනවදිනවා. දැන් කොල්ලෝ හැදිලා තියෙන හැටි අවලංකම මේ ආදි වශයෙන් නෙවෙයි දේවල් කියලා දොස් කියන්න පුළුවන් අර ළමයාට. මොකද කෑ ගහන්නේ අර පාර යන කොල්ලෙක් නෑදීච්ච එකම මගේ ඇඟේ හැපිලා ගියා, මං තා පොඩ්ඩේ මේ කානුවටත් වැටෙනවා. මේ ආදි වශයෙන් අර මව් කියන්න පුළුවන්. කවුද ඒ කොල්ලා? දන්නේ නැද්ද කවුද කියලා? කොහොමද දකින්නේ අවුරුදු මෙච්චර කාලයක් ඉන්න රටින් පිට වෙලා? ඔය තමන්ගේ පුතා බව දන්නේ නැහැ. ඒ ඔයාගේ මගේ පුතාද? අන්නේ හැඟීම එනකොට මොකද වෙන්නේ? අර තරහත් ඔක්කොම ඉවරයි. විශාල සෙනෙහසක් ඇති වෙනවා මගේ පුතා කියන දෘෂ්ටියත් එක්කලා. මෙන්න දෘෂ්ටි ස්පර්ශයක් හටගන්න හැටි. රූපේ දැක්කට ඇති වුණේ නෑ ඒක. තමන්ගේ හිතට ආවා මගේ පුතා කියන සංඥාව, දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටිය මුල් කරගෙන හටගන්නවා. ඒ ආකාරය අනුකූලදී දකිනකොට ඒ නමින් ඒ ස්වභාවයෙන් අමතන ඒ ස්වභාවයෙන් ස්පර්ශ කරන ස්වභාවයක්. අන්නේ ස්වභාවයට කියනවා දෘෂ්ටි ස්පර්ශයකින් යුක්ත වෙනවා. මෙන්න මේ දෘෂ්ටි ස්පර්ශයේ තමයි කිව්වේ මිත්‍යා දෘෂ්ටියෙන් බැඳිලා අන්නේ හේතුව තුලින් මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යා සහගත ස්පර්ශය ලැබුවා කියලා. එනම් මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි, අවිද්‍යා සම්පයුක්තයි, අවිද්‍යාව සමග යෙදෙනවා. මෙන්න මේ ස්පර්ශය තමයි අපි දකින්න ඕනේ සසල ගමනට හේතු කරන ස්පර්ශය. ඇහැට රූප වෙනාට සසල ගමයි උපදින්නේ නැහැ. සසල ගමනේ ගමන් කරන්නේ නැහැ, දුකට හේතු වෙන්නේ නැහැ. කන්ට සද්ද ඇහුන පළියට සසල ගමන්ට හේතුවක් නැහැ. දිවට රහ දැනෙන පළියට, නාසයට සුවඳක් දැනෙන පළියට, ශරීරයට ස්පර්ශයක් දැනෙන පළියට සසල ගමනක් ඇති වෙන්නේ නැහැ. දුකට මුල් වෙන්නේ නැහැ. මොකද හේතුව අරිහත්ත්වයට පත්වන උත්තමයන් වහන්සේලා ඇහැට දැකලා තියෙනවා, කන්ට ඇහිලා තියෙනවා, දිවට නාසයට ශරීරයට දැනීම ලැබිලා තියෙනවා.
ඒ ස්පර්ශ ලැබලා තියෙනවා. එහෙනම් ස්පර්ශයක් සදාටම නිරෝධ කරලායි උන්වහන්සේලා වැඩ හිටියේ. මොකද්ද? අවිද්‍යාව සහගත ස්පර්ශ දුරු කරලා. අපි දැනගන්න ඕනේ මේ ආකාරයෙන් අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශ තේරුම් අරගත්තා නම් මෙන්න ස්පර්ශ හැටියට දැනගත්තා. දැන් ඒකට හේතුව කුමක්ද? ඒ ස්පර්ශ වලට හේතුව කුමක්ද? අපි ඒකත් හිතලා බලනවා. අපිට පැහැදිලිව පේනවා ස්පර්ශයට හේතුව මොකද්ද? අපි ඒවා අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් බැඳගෙන, චන්දරාගයෙන් බැඳිලා ඒවා හරි වැදගත් කියලා හිතාගෙන දෘෂ්ටියකට බැහැගත්තා. සත්ත්ව බුද්ධල දෘෂ්ටියට බැහැලා, ආත්ම දෘෂ්ටියට බැහැලා මේ ආකාරයෙන් ස්පර්ශ කරන්න පටන් ගත්තාම අනිබඳු වන්නා ස්පර්ශයක් ඇති වුණා නම් මේක තමයි සසර දුකට හේතු වෙන ස්පර්ශය කියලා තේරුම් ගත්තා නම් මෙන්න මෙයා ස්පර්ශයේ හැටියෙන් දැනගත්තා වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා බලපුවාම අර අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් මුලාව නිසා චන්දරාගයෙන් බැඳිලා අන්නේ හේතුවෙන් හටගත්තා වූ චන්දරාගයෙන් බැඳුනා වූ ස්වභාවයේ ඒ බැඳීම රැඳීම තමයි මෙබඳු ස්පර්ශයන් යලි යලි පවත්තන්ට හේතුව. මෙන්න මේ කාරණේ දැනගත්තා. එහෙනම් ස්පර්ශයේ දකින්නවා, ස්පර්ශයට හේතුව දැනගන්නවා. ඒ වගේම මේ ස්පර්ශයට හේතුව වන චන්දරාගය ඇයි පවතින්නේ? අනිත්‍ය දෙයක් බව, දුක් දෙයක් බව, අනාත්ම දෙයක් බව වැටහීමයි. අන්නේ ටික හරියාකාරව වැටුණා නම් තමන්ට තේරෙනවා අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මෙබඳු දෘෂ්ටියෙන් ස්පර්ශ කරගෙන යනවනම් ඒකෙන් දුකක් දාහයක් මිස, අසහනයක් මිස, අසාරත්වයක් මිස හරයක් ඇත්තේ නැහැ. ඒක අසාර වැඩ පිළිලක්, අත්තරින් වැලි මිදී ගිය සැනසෙන වැඩ පිළිලක් කියලා දැක්කනම් අන්නේ ධාර දැනගත්තා ස්පර්ශ නිරෝධයේ නිවනයි සාන්තයි ප්‍රණීතයි කියලා. එහෙනම් මොකද මේ මග මට අත්‍යවශ්‍යයි. මේ මග තමයි සැනසුම සාන්ත වෙන්නේ, ප්‍රණීත වෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ මේ මාගේ ගියොත්. ඒ ටික තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? එහෙනම් මං කොහොමද මේ ස්පර්ශයන්ගෙන් නිරෝධ කරලා දමන ක්‍රමය මොකද්ද කියලා හිතනකොට අන්න දකින්නවා ස්පර්ශයන්ගේ ආදීනව විශේෂ දකින්න එක හරියට දැකීමක්. ඒ වගේම ස්පර්ශයන්ගේ ආදීනව දැකලා වෙන් අත්තරින් වැලි වෙන් වීමෙන් ලබන නිවනකද්ද ඒ සාන්තයි ප්‍රණීතයි දුකෙන් නිදහස් කියලා දැක්කා. මෙන්න මේ ටික යලි යලි සිහි කරනකොට අර දුක්සහගත වන්නා වූ ආදීනව පැත්තේ දැක දැක ඒ පැත්තෙන් වෙන් වෙනවා. ඒ වගේම ආනිසංස වශයෙන් දැක්ක නිවනට හිත පිහිටලා හිත අකම්පේ භාවයට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් පූර්ණ භාවයට පත් වුණාම කියනවා ස්පර්ශ නිරෝධය කරලා නිවන් අවබෝධ කළා කියලා. දැන් මේ නිසා අපි ওই ටික තේරුම් අරගන්න ඕනේ. ස්පර්ශයේ හැටියට දකින්නේ ඔහොමයි. ස්පර්ශයට හේතුව චන්දරාගයේ මතුවෙන්නේ ආකාරයේ ඒකයි දැක්ක තේරුම් ගත්තා. එබඳු ස්පර්ශ නිරෝධ කරපුවාම නිවන බව තේරුම් ගත්තා. නිවි සැනසෙන බව තේරුම් ගත්තා. එබඳු ස්පර්ශ නිවි සැනසෙන්නා වූ යම් මාර්ගයක් ඇද්ද ආදීන ස්පර්ශයන්ගේ ආදීනව දැකලා ඒ වෙන්වීමේ ආනිසංස දැකලා යලි යලි සිහි කරමින් ඊතනකූලව කටයුතු කරමින් අත්තරින පැත්ත අත්තරලා ඇතුළු කරන පැත්ත ඇතුළු කරලා යන මේ ආර්යත්‍රායක මාර්ගයක් ඇද්ද ඒකේ උතුම් මාර්ගය කියලා තේරුම් අරගත්තා නම් අන්නේ හේතුයෙන් පුළුවන්කමක් ලැබෙනවා මේ පටිච්ච සමුප්පාදයේ ස්පර්ශය තුළින් ධර්මයේ තේරුම් අරගෙන අන්නේ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නට. මෙබඳු උතුම් ධර්මයක් අපි නිතර සිහි කරන්න ඕනේ. ඒ ආකාරයෙන් සිහි කරලා දිනෙන් දින ගන්ට පුරුදු වුණාම අපිට ස්පර්ශයන්ගේ ස්වභාවය එකින් එක වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඇහැට පෙනෙන රූපේ මෙබඳු වන්නා වූ ස්පර්ශය. මේ පෙනෙන ස්පර්ශය මොකද්ද? යමක් දකින්නකොට බලනකොට ඒ පැත්ත පේනවා. මල් ගහක් පේනවා. පුද්ගලිය පේනවා. ඒකත් ස්පර්ශයෙන් පේන්නේ. නමුත් ඒ ස්පර්ශය නෙමෙයි මේ අපි අයින් කරන්න කිව්ව ස්පර්ශය. එබඳු පේන දේවල් වල, දැනෙන දේවල් වල අපි චන්දරාගයෙන් බැඳුනොත් හරි වටිනා දේවල්, නිත්‍ය වූ, සැප වූ, ආත්ම වූ කියන දෘෂ්ටියෙන් බැඳුනොත් ඒවා වටිනා දේවල් කියලා හැඟිලා ඒ වටිනා අදහසින් දෘෂ්ටියෙන් යුතුව ඒවා බලන්ට ගියා නම් අන්නේ හේතුව නිසා ඇතිවෙන්නා වූ ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශය තමයි අපිට දුකට හේතු වෙන, අපි ගොඩනගෙන ස්පර්ශය. මෙන්න මේක අවිද්‍යාව නිසා ගොඩනගෙන දෙයක් බව තේරුම් අරගෙන අන්නේ ගොඩනගෙන ස්පර්ශයේ අසාරයි කියලා දැක්කහම නතර කරන්න දෙයක් නැහැ, නතර වෙනවා. නැයි බඳු ස්පර්ශයකින් ඒ වස්තුව දැක්කත් ඊට පස්සේ වටිනවයි කියන දෘෂ්ටියකින් ස්පර්ශ කරන්නේ නැහැ. හරියට අපි ආභරණයක් අරගෙන අපිට හම්බෙච්ච අහුලා ගත්ත එකක් හෝ නිදානයක තිබිලා ගත්ත එකක් හෝ අපි අරගෙන එහෙම දෙයකින් අපිට හම්බෙලා තිබිලා වටිනා ආභරණයක් තිබුණයි කියලා හිතාගෙන ඉන්නවා. සත්සන් ත්‍රිදී මුතුමැණික ආදීන් ගොඩනගලා තියෙන හොඳ එකක් හැටියට හිතාගෙන කෝටි ගණනක් වටින හැටියට හිතාගෙන ඉන්නවනම් හරි වටිනා දෙයක් කියන දෘෂ්ටියක අපි ඉන්නවා. නමුත් ඇත්ත බලාපුවාම ඒක එහෙම නෙමෙයි නං. උරගාලා බලනකොට ඒක හරයක් නැති ලෝහයක්, හිස් ලෝහයක්, නිකන් උපකරපු ලෝහයක් කියලා එහෙම යම් කිසිින් දැනගන්න හම්බුණා නම් ඒ විලාසෙදි මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට තිබුණා වටිනා රත්තරන් මාලේ නැඳා රත්තරන් ආභරණේ කියන බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙනවා. අන්නේ බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙලා ගියා නම් මොකද්ද සිද්ධ වෙන්නේ?
වටිනවායි කියන්නාව දෘෂ්ටියෙන් කරපු ස්පර්ශය දුරු වෙලා යනවා. මෙන්න මේ ආකාරයට නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියකින් යුක්ත වෙලා හරි සාර ධර්මයන් හැටියට පේන්නාව රූප ශබ්ද ගන්ධ රස ආදී දේවල් මේ ලෝකේ තියෙන දේවල් හරි වටිනවායි කියන දෘෂ්ටියෙන් ස්පර්ශ කරන්න පටන් ගත්ත ස්පර්ශයක් තිබුණනම් අපි දිනෙන් දින සීකර බලන්න ඕනේ මනස සීයෙන් ඉඳලා මම මේ ලබන්නා වූ දේ තුලින් කෙබඳු ස්පර්ශයකට ගෝචර වෙනවද මෙබඳු වැටහීම් මෙබඳු ගැනීම් හිතෙන් යමක් ගන්නකොට හිතෙන් යමක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරපු රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ නැත්නම් ඒ කරපු පොට්ටබ්බේ කේතා කොයිතරම් දුරට අවිද්‍යා සහගත ස්පර්ශයන්ට යෙදෙනවද අන්නේ කාරණේ තේරුම් අරගත්තනම් අපිට පුළුවන් වෙනවා අවිද්‍යා සහගත ස්පර්ශයන්ගෙන් වෙන් වෙලා හිටන් යථාර්ථී පිහිටන්ට එන අපි නිරෝධ කළ යුතු ස්පර්ශය කුමක්ද අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශේ අන්නේ අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශේ දුරු කරගත්තනම් නිරෝධ කරගත්තනම් ඒ හේතුවෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා ස්පර්ශ නිරෝධය නිසා ලබන නිවන් සාන්තිය උදා කරගන්න නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනි එබඳු වන්නා වූ නිවන් සාන්තිය සඳහා යම් ස්පර්ශයක් ඉවත් කළ යුතුද ඒ ස්පර්ශය ඉවත් කරන්න ඕනේ වැඩි යුතු ස්පර්ශයක් තියෙනවා ඒකත් අපි දැනගන්න ඕනේ කුමක්ද කුසල මූල පත්‍යය කුසල මූල පත්‍යය සංඛාරා සංඛාර පත්‍යය විඥානං විඥාන පත්‍යය නාම රූපං නාම රූප පත්‍යය සලායතනං සලායතන පත්‍යය පස්සෝ මෙන්න ලබාගත යුතු ස්පර්ශය එන අපි ඉවත් කරන ස්පර්ශය මොකද්ද අවිද්‍යා සහගත ස්පර්ශය ඉවත් කරනවා ලබා ගන්න ස්පර්ශය මොකද්ද කුසල මූලපත්‍ය සංඛාරා කියලා බතු කරගෙන කුසල මූලිය හා සමග සම්බන්ධ වෙලා තියෙන ස්පර්ශය ඇතුළු කරනවා මේ ස්පර්ශයෙන් අපිට මොකද්ද ලබා දෙන්නේ ඒ ලබා දෙන වේදනාවක් ඇත්නම් මේ ස්පර්ශයෙන් ලබා දෙන වේදනාව අවිද්‍යා ස්පර්ශයෙන් ලබා දෙන වේදනාව නෙමෙයි ඉතින් අපි දකින්න ඕනේ කුසල මූලපත්‍යෙන් ලබා දෙන වේදනාවක් ඇත්නම් ඒක ප්‍රහාදීට හේතු වෙනවා අවිද්‍යා පත්‍යෙන් ලබා දෙන ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් ඇත්නම් ඒක හේතු වෙන්නේ තණ්හාවට මේ වෙනස හොඳින් තේරුම් අරගන්න ඕනේ ප්‍රසාදයට හේතු වෙන නිසා ඒ කුසල මූල ප්‍රත්‍ය වැඩි යුතුයි ප්‍රසාද පත්‍ය අදිමොක්කෝ අදිමොක්ක පත්‍ය භව භව පත්‍ය ජාති කියලා හට ගන්න ක්‍රමයක් තියෙනවා ඒක ජරා මරණයටපත් වෙනවා නමුත් එහි කෙලවර මොකද්ද ඒව මේ තේසං ධම්මානං සමුදය හෝති කියලා කෙලවර වෙනවා මිසක් ඒව මේ තස කේවයස දුක්ඛකන්දස සමුදය හෝති කියලා කෙලවර වෙන්නේ කුසල මූලයෙන් හට ගන්න ස්පර්ශේ ඒ නිසා හට ගන්න පරිත්තහම පාද පැවැත්ම දුකට හේතු වෙන්නේ ධර්මයක් පහල කරලා දෙන්න හේතු වෙනවා මෙන්න මේ කිව්ව කාරණේ හරියට තේරුම් ගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ධර්මානුකූලව ධර්මානුරූපව කර්ම වටහාගෙන ඒ ස්පර්ශය වටහා ගන්නට අත්හැරීත ස්පර්ශය අත්හරින්න ඕනේ කුසල මූලයෙන් හට ගන්න අනුගමනය කළ යුතු ස්පර්ශය අනුගමනය කරන්න ඕනේ මේ දෙක හරි ආකාරව කරගෙන සිද්ධ කරගෙන ගියා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ භාවයට පත් වෙලා මාර්ග අවබෝධය ලැබුණාම අන්නේ හේතු නිසා අපිට හැකියාව ලැබෙනවා ඔය කියන ස්පර්ශය නිරෝධ කළ යුතු ස්පර්ශය නිරෝධ කරලා වැඩි යුතු මාර්ග ස්පර්ශයේ වඩලා ඒ තුලින් යථාබෝධය පූර්ණේ කරගෙන සසර දුකෙන් මිදෙන්න නිවන් අවබෝධ කරගන්න ඒ නිසා අපි දකින්න ඕනේ කුසල මූල පත්‍යා සංඛාරා කියන ඒ අනුව අපි මේ වැඩි යුතු ස්පර්ශයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි දකින්න කුමද්දී ආකාරය යම් මගක් ඇතුළු කරනකොට සාගයක් හේත ද්වේෂක් හේත මෝහක් හේත හේතු වෙනවා නම් ඒක ස්පර්ශ කරලා ඒ මග තුලින් අපි අනුගමනය කරලා ඒ තුලින් සාගක් හේ ද්වේෂක් හේ මෝහක් හේ කරනකොට එයින් නිවන් අවබෝධ කරනවා නැත්නම් අවිද්‍යාවෙන් හටගත් ස්පර්ශ නිරෝධ වෙනවා අවිද්‍යාවෙන් හට ගන්නා වූ යම් ස්පර්ශයක් නිරෝධ කරන්න ඕන නම් අපි ඒ ස්පර්ශය නිරෝධ කරන්නට අවිද්‍යාවෙන් හටගන්නේකද නැද්ද කියලා දැකගෙන තියෙන්න ඕනේ. අවිද්‍යාවෙන් හටගත් එකක් නම් කොහොමද දැනගන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුල් වෙලා යම් කිසි ස්පර්ශයක් හටගත්තා නම් අන්නේ ස්පර්ශයේ අවිද්‍යා හේතුක ස්පර්ශයක්. එනිසා අපි දකින්න ඕනේ අපි කරන කියන හිතන වැඩකට නැන්නේ යම් කිසි අරමුණක් ඇතිගෙන අදහසක් ඇතිගෙන වැඩක් කරනකොට ලෝභයේ දේසේ මොහේ නැගෙන එකක් නම් ඒ සඳහා ලැබෙන්නා වූ සියලුම කාරණා දකින්න ඕනේ ඒ සඳහා ස්පර්ශ කරන ඇතෙන් කණින් දිවෙන් ආසියෙන් ශරීරයෙන් ස්පර්ශ කරනවාද යම් කිසි දෙයක් ඒ ස්පර්ශ කරන්නේ අවිද්‍යා සහගත ස්පර්ශ ඒ වගේම අලෝභයෙන් අදේසයෙන් අමෝහයෙන් කටයුතු කරනකොට යම් කිසි ආකාර දෙයක් පරිහරණය කරනවාද ඇතෙන් කණින් දිවෙන් ආසියෙන් ශරීරයෙන් මනින් ඒවා කුසල මූලයෙන් හේතු වෙන ස්පර්ශ මේ ස්පර්ශයේ වෙනස තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරපුවාම අපිට පුළුවන්කම ලැබෙනවා ස්පර්ශ නිරෝධ කරලා එන පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ආදී වශයෙන් වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නිරෝධ කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නට ඒ උත්තරීතර වන්නා ධර්මාභෝධයේ
මනසේ වටහාගෙන තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරලා දුකින් මිදී නිවන් සාක්ෂාත් කර ගැනීමේ ශාන්තියෙන් උතුම් වාසය සියලු දුක් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන්නේ සෑම සියලු ලෝක සත්ත්වයන්ට යමා සාන්ති ධර්මයේ අවබෝධය වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සෑම දිනකටම යහපතක් වේවා.